ත්‍රිවිධ රත්නයේ සරණින් ඔබ සැමට සෙත් වේවා. සෑම ධන සිත් තුල විදර්ශනා ලෝකේ දල්වමින් බෞද්ධයා මාධ්‍ය සත්කාරයේහි ඇතුගල්පුර මධ්‍යස්ථානයේ මෙහෙවීමෙන් කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරස්ථානයේහි බෞද්ධයා සම්නිවේදන මැදිරිය තුල පවත්වනු ලබන මෙම සද්ධර්ම දේශනාවෙහි දේශකයාණන් වහන්සේ මල්සිරිපුර කොස්කැලේ කුඹුලුගල අරණ්‍ය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද කඳුලව අරියවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. අපි සාදුකාර ප්‍රණාම පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. අපි දැන් ශ්‍රද්ධා බුද්ධියෙන් යුතුව ධර්ම ශ්‍රවණේ සඳහා নমස්කාර පෙරටුව පංචශීලයේ සමාදන් වෙමු. අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආමබන්තේ. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්භං. ආමබන්තේ. සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛදං. ධම්ම සවන කාලෝ අයං බදන්තා. ධම්ම සවන කාලෝ අයං බදන්තා. ධම්ම සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ධම්මෝ විරක්ඛති ධම්මචාරී ධම්මෝ සුචින්නෝ සුඛමාවහති ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ නදුග්ගතිං ගච්ඡති ධම්මචාරීති ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුෂ පින්නතුනි තුන්ලෝකාග්‍ර වූ ශාන්තිනායක දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුඛයෙන් දේශනා කොට වදාළ වටිනා ගාථා රත්නයකුයි අද මේ වටිනා ධර්ම දේශනේ සඳහා මාතුකා තමන්ත යෙදුනි. මේ ධර්ම දේශනාවේ දී මේ වටිනා ගාථා ධර්මයේ අපි පින්වතුන්ලාට පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වන්නේ වටිනා කාරණා රාශියක් මෙයින් අන්තර්ගත වෙලා තියෙන නිසා. මේ ගාථා රත්නයේ වැඩ සිටින්නේ සූත්‍ර පිටකයේ ජාතක පාළියේ මහා ධර්මපාල ජාතකයේ සඳහන් වන ගාථා ධර්මය. අද මේ වටිනා ධර්ම දේශනාවක් සිද්ධ කරන්නේ බෞද්ධයා ගුවන් විදුලිය තුලින් අද මේ පින්වතුන්ලා පමණක් නොවේ මේ ශ්‍රවණය කරන්නේ මේ ධර්ම දේශනාව මේ ලංකාවාසී බෞද්ධ ජනතාවට ඒ වගේම ලෝකවාසී බෞද්ධ ජනතාවට ශ්‍රවණය කරන්ට පින්වතුනි වටිනා අවස්ථාවක් බවට අද මේ පින්වතුන්ලා පත් කර දී තිබෙනවා. මේ ධර්ම දානමය පින්කම ඒ තරම්ම මහා වටිනා පින්කමක් බවට පත් කරගෙන මේ උතුම් පුණ්‍ය ක්‍රියාව සිද්ධ කරනු ලබනවා. ඉතින් මේ පින්වතුන්ලාට බොහෝම සතුට වෙන්න පුළුවන් වටිනා පුණ්‍ය ක්‍රියාවක් තමයි අද මේ දවසේදී මේ සිද්ධ කරනු ලබන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ පින්වතුනි බොහෝම හොඳින් ශ්‍රවණය කරන්ට ඕනි. ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා වගේම හිතේ ධාරණය කරගන්නටත් ඕනි. ඒ ධාරණය කරගත්හා වගේම ජීවිතයට පින්වතුනි සම්බන්ධ කරගෙන හැම මොහොතෙම ඒ ධර්මානුකූල ජීවිතයක් බවට පත් වුණා නම් ඒක තමයි පින්වතුනි මේ ධර්ම ශ්‍රවණය කරන අපි ලැබපු නියම ප්‍රතිඵලය වන්නේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය බොහෝම ගෞරවයෙන් බොහෝම සාවධානව බොහෝම සමාධිගත සිතකින් යුක්තව මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් විශාල පිහිටක් ආශිර්වාදයක් ආනිසංසයක් නෙලාගන්ට පුළුවන්කම ලැබෙනවා. නවකප්පං සුත ධම්මං අට්ඨ කප්පං ච යාචිතු ඒක කප්පං අනුමෝදන්තු දේශිතු ච අසංකේ. මේ ධර්ම දේශනාවක් සිද්ධ කරනකොට ධර්ම දේශනාවක් සඳහා පින්වතුනි ආරාධනා කිරීමෙන් දේශනා කිරීමෙන් ඒ වගේම ඒ කුසල ධර්මයන් අනුමෝදන් වීමෙන් පවා පින්වතුනි විශාල පුණ්‍ය ලාභයක් ලැබෙනවා. ඒ විපාක පින්වතුනි බොහෝ කාල පරිච්ඡේදවලට ඒ විපාකානිසංස පිහිටනවා. නවකප්පං සුත ධම්මං මේ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ලාට
කල්ප නමයක් පින්වතුනි ආනිසංස ලැබෙනවා කියනවා මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ විපාකය. නව කප්පං සුත ධම්මං අට කප්පංච යාචිතෝ ධර්ම දේශනාවක් කරන සීක්වා කියලා ඉල්ලීමක් කරපුහාම ආරාධනයක් කරපුහාම අට කප්පංච යාචිතෝ මේ කල්ප අටක් යනතුරු එහි ආනිසංස ලැබෙනවා. ඒක කප්පං අනුමෝදන්තු යම්කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරලා ඒ ධර්ම ශ්‍රවණය කළ පින්වතුන්ලා ප්‍රකාශ කරනවා අපි මේ වාගේ වටිනා ධර්ම දේශනාවක් පැවැත්වුවා වටිනා ධර්මයක් ශ්‍රවණය කළා මහා වටිනා පුණ්‍ය ලාභයක් අපි රැස්පත් කරගත්තා ඔබ සියලු දෙනා මේ පින අනුමෝදන් වෙන්ට කියන අනුමෝදන් කරනවා අනිත් අය පින්වතුනි මේ පින සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා ඒ අයට කල්ප එකක් පින්වතුනි ආනිසංස ලැබෙනවා මේ ධර්ම දානමය කුසලය අනුමෝදන් වීමෙන් දේශිතෝච අසංඛේ දේශනා කරන දේශකයන් වහන්සේට අසංඛ කල්පයක් පින්වතුනි ආනිසංස ලැබෙනවා මේ ධර්මය නිවැරදිව පිරිසිදුව බොහෝම ගෞරවයෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව දේශනා කිරීමෙන් ඒ දේශකයන් වහන්සේට අසංඛ කල්පයක් ආනිසංස ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්මය බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම උවමනාවෙන් බොහෝම පිළිගැනීමකින් යුක්තව තුනුරුවන් කෙරෙහි මේ ධර්මයේ ශ්‍රවණය කරන්ට කියන කාරණය කාටත් පැහැදිලි කර දේශනා කරනු. බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩවාසය කරන සමයේ කිඹුල්වත්පුර නුවර සුද්ධෝදන මහරජතුමාණන්ගෙන් නිරන්තරයෙන් පණිවිඩ ලැබුණා. පියමහරජතුමාණන් දකින්ට ආසයි බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩම කරවාගෙන ඉන්න කියලා. රජගහනුවර වේළුවනාරාමයේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරන සමයේ බුදුපියාණන් වහන්සේද කල්පනා කළා පියමහා රජතුමාණන් දකින්ට දැන් සුදුසු කාලයයි. බුද්ධත්වයට පත්වෙලා මාස 10ක් දැන් ගත වෙනවා. තමන් වහන්සේ ඇතුළු 20,000ක් මහරහතන් වහන්සේලා යොදුන් 60ක් දුර ප්‍රමාණයේ පින්වතුනි වැඩම කළා. වැඩම කරන කිඹුල්වත නිග්‍රෝධාරාමයේ සුද්ධෝදන මහරජතුමාණන්ගේ රජමාලිගාවේ දහවල දානීය සූදානම් කරලා තිබුණා. සියලුම දාන වස්තු සියල්ල සම්පාදනය කරලා තියෙන මොහොතේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ රජමාලිගයට වැඩම කරලා දන් වළඳලා මේ රජතුමා සමග සතුරු සාමීච කතා බහි යෙදුණා. ඒ වෙලාවේදී සුද්ධෝදන මහරජතුමාණන් ප්‍රකාශ කරනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ රජමාලිගාවෙන් අභිනිෂ්ක්‍රමණය කළ දවසේ ඉඳලාම මම බොහෝම දුකින් වාසය කළේ. මට ආරංචි වුණා බොහෝම දුෂ්කරව ජීවත් වෙනවා කියන. ගහකින් වැටෙන කොළයක්, ගෙඩියක් මේ වගේ දෙයක් අනුභව කරන දුෂ්කර ප්‍රතිපදාවක් තුළ ඔබ වහන්සේ වාසය කරනවා කියලා ආරංචි වුණා. ස්වාමීනි ඔය අවස්ථාවේ එක්තරා දේවතාවෙක් ඇවිදිලා මට ප්‍රකාශ කරනවා පියමහා රජතුමනි නුඹගේ පුතෝ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ බොහෝම දුෂ්කර ප්‍රතිපදාවක් අනුගමනය කරන්නේ. ඒකෙන් බොහෝම කය දුර්වල වෙලා ආහාර පාන අඩු නිසා එතුමා ඒ දුබල භාවයේ වැඩිවීම හේතු කරගෙන
මිය පරලව ගියා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා, පියමහා රජතුමනි, ඒ දේවතාවා කියපු කාරණය ඔබතුමානම් පිළිගත්තාද? නෑ ස්වාමීනි, මම පිළිගත්තේ නෑ. මම අහලා තිබුණා, මම දැනගෙන හිටියා, මගේ පුතණුවන් වූ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ යම් කිසි දවසකදී සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුද්ධත්වයට පත් වෙලා ලෝකයාට අමා ධම් වෙසි වස්ස වෙලා අනන්ත පරිමාණ සත්වයන්ට පිහිට උපකාර වෙන යම් කිසි දවසකදී පිරිනුවන් පානවා. මේ විදිහේ මරණයක් සිද්ධ වෙන්නේ නැ. මං ඒ වෙලාවේ දේවතාවා ප්‍රකාශ කළාට විශ්වාස කළේ නැ ස්වාමීනි. මේ වෙලාවේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, පියමහා රජතුමනි, ඔබ මේ භවයේ පමණක් නෙවෙයි, పూర్ව ආත්ම භවවලදී එහෙමමයි. එක අවස්ථාවක් ඔබතුමාට මං පැහැදිලි කරන්නම්. එක ආත්ම භවයකදී කොහෙද? බරණෙස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු කෙනෙක් රාජ්‍ය කරන සමයේ කසී රට ධර්මපාල කියන ගම්මානයක් තිබුණා. මේ ගම්මානය බොහෝම ධාර්මිකයි. මේ ධාර්මිකව දසකුසල සමාදානයෙන් යුක්තව කටයුතු කරන නිසා මේ ගම්මානයට ධර්මපාල ගම කියන නමක් ලැබිලා තිබුණා. මෙන්න මේ ධර්මපාල ගමේ හිටිය ප්‍රධාන බ්‍රාහ්මණතුමා ධර්මපාල කියන නමිනුයි එතුමත් ප්‍රසිද්ධ වෙලා තිබුණේ. මේ ධර්මපාල කියන බ්‍රාහ්මණතුමා බොහෝම හොඳින් තමන්ගේ පවුලේ උදවිය, සහෝදර සහෝදරියන්, ඥාති හිත මිතුරන්, ඒ වගේම සේවක සේවිකාවන් මේ හැම දිනම දස කුසල සමාදානයේ යොදවලා බොහෝම හොඳින් වාසය කළා. මේ ධර්මපාල බ්‍රාහ්මණතුමාට මෙහෙම කාලයේ ගත වෙනකොට පින් ඇති දරුවෙක් මෙලොවට මිහි වුණා. මේ ධර්මපාල බමුණයි ඒ මාතාවයි ඒ මව්පිය දෙපළ දැන් මේ ධර්මපාල නමින් උත්පත්තිය ලැබු මේ පින් ඇති කුමාරයා බොහෝම හොඳින් හැක බලා ගන්නවා. දැන් ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණුවට පත් වුණා. දැන් මෙන්න මේ ධර්මපාල කුමාරයා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නට සුදුසු කාලේ ආවා. ධර්මපාල කියන මේ පියතුමානම් මේ බමුණුතුමානම් තමන්ගේ මේ පින් ඇති කුමාරයාට කහවණු දහසක් දීලා පිටත් කරලා එරියා දිසාපාමොක් ඇදුරුතුමානම් ළඟට ගිහිල්ලා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නට කියන. මේ දිසාපාමොක් ඇදුරුතුමානම් ළඟ ඉන්නවා 500ක් ශිෂ්‍ය පිරිස. මේ 500ක් ශිෂ්‍ය පිරිසගෙන් මේ ධර්මපාල කුමාරයා බොහෝම ශ්‍රේෂ්ඨ ශිෂ්‍ය රත්නයක් බවට පත් වුණා. කියලා දෙන හැම ශිල්ප ශාස්ත්‍රම බොහෝම හොඳින් ධාරණය කරගන්න. එක ශිල්පයක්වත් අඩුපාඩුවක් නැහැ. හොඳට ධාරණය කරගෙන හොඳට මතක තියාගෙන හොඳ අධ්‍යාපනයෙන් උසස් භාවයටම පත් වීගෙන එනවා. දැන් මෙන්න මේ ධර්මපාල කුමාරයා මේ විදිහට අධ්‍යාපනය ලැබමින් මේ 500ක් මේ ශිෂ්‍යයන් අතර බොහෝම ශ්‍රේෂ්ඨ වූ චරිතයක් බවට පත් වුණා. මේ විදිහේ කාලය ගත කරගෙන යනකොට මේ දිසාපාමොක් ඇදුරුතුමානන්ගේ
වැඩිමහල් පුතණුවන් හදිසියෙම මියපරලව ගියා. මේ වැඩිමහල් පුතණුවන් මියපරලව ගියාට පස්සේ දැන් මේ දිසාපාමුක් ඇදුරුතුමා හඬනවා වැළපෙනවා බොහෝම වේදනාවෙන්. ඒ වගේම අනිකුත් ශිෂ්‍යයොත් බොහෝම දුකටපත් වෙනවා. ඒ වගේම තමන්ගේ ඥාති හිත මිතුරන් පවා දුකටපත් වෙනවා. දැන් මේ දිසාපාමුක් ඇදුරුතුමාගේ මේ සියලු ශිෂ්‍යයෝම දුකටපත් වෙන්නේ අනේ මේ කුමාරයා මේ තරුණ කාලයේම මියපරලව ගියානේ. කවුද මේ දිසාපාමුක් ඇදුරුතුමාණන්ගේ වැඩිමහල් පුතණුවා? මේ තරුණ කාලයේම මියපරලව ගියා කියලා මේ බොහෝ දෙනා සාකච්ඡා කරනවා. තැන් තැන් වලට එකතු වෙලා කතාබස් කරනවා. බොහෝම දුකටපත් වෙනවා. ධර්මපාල කුමාරයා විතරක් දුකටපත් වෙලා නැහැ. එතුමා බොහෝම තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්නවා. මේ අනිකුත් යාළුවෝ කියනවා මේ අපේ ඇදුරුතුමා නංගේ වැඩමහල් පුත්‍රයා මියපරලව ගියා. මේ අනිත් ධර්මපාල කුමාරයාට කිසිම ගාණක් නැහැ. මේ අනිකුත් සියලුම ශිෂ්‍යයෝ වෙච්ච අපි ඔක්කොම දුකටපත් වෙලා බොහොම වේදනාවෙන් හරි ශෝකයෙන් සංවේගයෙන් අපි මේ කාලය ගත කරන්නේ. මේ වෙලාවේ මේ ධර්මපාල කුමාරයා මේ ආලු මිත්‍රයන් ළඟට ඇවිදින්න කියනවා, යහළුවනි මේ තරුණ ජීවිතයක් මේ පරලව ගියා. තරුණ කාලයේ මේ මනුෂ්‍යෝ මිය පරලව යන්නේ නැණි. මනුෂ්‍යයන් මිය පරලව යන්නේ මහලු කාලයට ආවට පස්සේ. මේ යාළුවෝ ටික සීලු දෙනා කියනවා, යහළුවේ ධර්මපාලය මේ තරුණ කාලේ කියලා මහලු කාලේ කියලා මේ මරණයට කාලයක් නෑ. මේ මරණය කොයි මොහොතේ කොයි වෙලාවේ කොතනක කොයි ආකාරයෙන් සිද්ධ වෙනවද කියලා හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට වෙලාවක් කාලාවක් තැනක් නෑ. සම්මේ සංඛාරා අනිච්චා. මේ විදිහට පෙන්වතුනි මේ යාළුවෝ මේ වචනේ කියලා ප්‍රකාශ කළා. ඒ වෙලාවේ ධර්මපාල කුමාරයා කියනවා, නේනේ අපේ නම් අපේ පරම්පරාවේ අය නම් කවමදාකවත් තරුණ කාලේ මිය පරලව යන්නේ නැහැ. අපේ පරම්පරාවේ අය මිය පරලව යන්නේ මහලු වුණාට පස්සේ. එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්න පුළුවන්කමක් නැහැ. මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. මේ ජීවිතයේ අනියත බවක් තියෙනවා. මරණයේ කාන්තියෙන් නියතයි. මේ ස්වභාවයේ පෙන්වතුනි මේ අනිකුත් යහළුව නැවත නැවතත් ප්‍රකාශ කළා. එසේ නෙවෙයි අපේ පරම්පරාවේ අයනම් තරුණ කාලයේ මිය යන්නේ නැහැ. අපේ අය මහලු වුණාට පස්සේ තමයි මිය පරලව යන්නේ. සියලු සංස්කාරය අනිත්‍ය බවත් අපි දන්නවා. ජීවිතයේ අනියතයි මරණයේ නියතයි බවත් දන්නවා. මේ මරණයට තැනක් කොයි වෙලාවේ කොයි මොහොතේ කොයි ආකාරයෙන් මරණයටපත් වෙනවාද කියන එක අපි කාටවත් නිශ්චිතව කියන්න බෑ. ඒකත් අපි හොඳින් දන්නවා. මේ ස්වභාවයන් කුපමණ දැනගත්තත් අපේ පරම්පරාවේ අය නම් තරුණ කාලයේ මිය ඇදෙන්නේ නේ, මහලු වුණාට පස්සේ තමයි මිය පරලව යන්නේ කියන මේ ධර්මපාල කුමාරයා කියව. මේ කාරණය දැන් කතාබහ ඉවර වුණේ පින්වතුනි, අර දිසාපාමොක් ඇදුරුතුමාණන්ගේ වැඩිමහල් පුත්‍රයා මිය පරලව යෑමෙන් එතුමාගේ ආධාන කටයුතු පවා සිද්ධ කරලා අවසන් වුණාට පස්සේ දැන් මේ දිසාපාමොක් ඇදුරුතුමා බොහෝම දුකින් ඉන්නේ. මගේ වැඩිමහල් පුතණුවන් තරුණ කාලයේදීම මිය පරලව ගියා කියලා.
ධර්මපාල කුමාරයාගේ මේ කතාව අහගත්ත මේ යාළු මිත්‍රයෝ ටික ගිහිල්ලා ප්‍රකාශ කරනවා, ඇදුරුතුමනි, අපි මේ යහළුවන් අතර ඉන්න ධර්මපාල කුමාරයා මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඒ තැනැත්තා කියනවා, ඒ අයගේ පරම්පරාවේ අය තරුණ කාලේ නම් මිය පරලව යන්නේ නෑලු. ඒ අයගේ අය මිය පරලව යන්නේ මහලු බවට පත් වුණාට පස්සේ කියලා. මෙහාට පමුණුවන්ට කියලා ඇදුරුතුමා නියෝග කළාට පස්සේ මේ ධර්මපාල කුමාරයා ගෙන්වල ඇහැව්වා. ඒ විනාවේදී මේ ධර්මපාල කුමාරයා කියනවා, ඇදුරුතුමනි, මගේ ප්‍රවේණියේ මගේ පරම්පරාවේ කවුරුදාකවත් කවරෙක්වත් තරුණ කාලේ නම් මිය පරලව යන්නේ නැහැ. මගේ පරම්පරාවේ සියලුම දෙනා මිය පරලව යන්නේ මහලු වුණාට පස්සේ. ඒ නිසා මම ඒක හොඳින්ම දන්නවා. සියලු සංස්කාර ධර්මියෝ අනිත්‍යයි කියලා දන්නවා. ජීවිතේ අනිත්‍යයි, මරණීය නියතයි කියලා දන්නවා. ඒ වගේම මේ මරණ ස්වභාවය අපි කාටත් පොදු සාධාරණ දෙයක් කියලා දන්නවා. ඒකට මේ පුංචි කාලයේද, ඒකට මේ තරුණ කාලයේද, ඒකට මේ මැදි වයසේද, ඒකට මේ මහලු වයසේද කියලා යම් කිසි තැනක් නෑ, යම් කිසි ස්ථානයක් නෑ. කොයි වෙලාවෙ කොයි මොහොතක හෝ මේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ තරම් මේ ජීවිතේ අනියත බවක් තියෙනවා. මරණේ අපට ස්ථීරයි මේ උපන්නා වූ සත්වයන්ට. මේ පිළිබඳව මං බොහෝ මොහොඳින් දන්නවා. නමුත් අපේ පරම්පරාවේ අයනම් තරුණ කාලයේ මිය පරලව යන්නේ නේ, මරණයටපත් වෙන්නේ මහලු වුණාට පස්සේ. මෙන්න මේ කාරණේ කීවාට පස්සේ මේ ඇදුරුතුමා නම් කල්පනා කරනවා, මේ ගැන සොයන්තෝනි බලන්තෝනි, මෙච්චර මේ දක්ෂ ශිෂ්‍යයෙක් වෙච්ච මේ ධර්මපාල කුමාරයා මුසාවක් නෙවෙයි මේ කියන්නේ. මේ කාරණේ ඇත්ත වෙන්න ඇති. මෙහෙම හිතලා මේ දිසාපාමුක් ඇදුරුතුමා නම් කලින් එළුවෙක් මිය ගිහිල්ලා ඒ ශේෂ වෙච්ච යටකඩුව ටිකක් අරගෙන ඒක මල්ලක දාගෙන ඒ ටිකත් අරගෙන යනව කොහෙද, අර කසීනට මේ ධර්මපාල කියන ගම්මානේ සොයාගෙන යනවා. ගිහිල්ලා ධර්මපාල බ්‍රාහ්මණයාගේ ගෙදරටම යනවා. ගිහිල්ලා කතා කරනවා, මේ ධර්මපාල බමුණුතුමා හම්බෙන්දයි මම මේ ආවේ. ඇසුවා, දිසාපාමොක් ඇදුරුතුමනි, ඇතුළින් ඇවිදින් වාඩි වෙන්න කියලා බොහොම සතුටු සාමීච කතාවේ යෙදෙන. දැන් මෙන්න මේ දිසාපාමොක් ඇදුරුතුමා නම් කියනවා, ධර්මපාල බමුණානෙනි, නුඹට කාරණයක් සඳහන් කරන්නටයි මී ආවේ. නුඹගේ පුත්‍රයා වූ ධර්මපාල කුමාරයා බොහෝම හොඳයි. බොහෝම ධාරණ ශක්තිය තියෙනවා. බොහෝම උගත්කමක් තියෙනවා. ත්‍රිවේදය බොහෝම හොඳට ඉගෙන ගන්නවා. බොහෝම දක්ෂ ශිෂ්‍යයෙක්. ශිෂ්‍යයන් අතර බොහෝම තැම්පත් කමින් පවා හැම කාරණයකින්ම බොහෝම පිරිපුන්. මේ වගේ ශිෂ්‍යයෙක් වුණාට පසුගිය දවසකදී දරුණු රෝගයක් හැදිලා මිය පරලව ගියා. මේ ප්‍රකාශය කරනකොටම අර ධර්මපාල බමුණුතුමා අත්පොල සංගසමින් හිනා වෙන්න පටන් ගත්තා. මේ විනාවේදී මේ දිසාපාමොක් ඇදුරුතුමා නම් කියනවා, ඇයි බමුණ, ඔබගේ පුතා මිය පරලව ගිය වෙලාවේ මේ කාරණේ සඳහන් කළ මේ මොහොතේ
ඔබට දුකක් නේද? ඇයි ඔබ මේ සතුටු වෙන්නේ? නෑ දරුතුමනි, මගේ පුතා මිය පරලව ගිහින් නෑ. අපේ පරම්පරාවේ කෙනෙක් තරුණ කාලේ මිය යන්නේ නෑ. අපේ පරම්පරාවේ කෙනෙක් මිය යනවා නම් මිය යන්නේ මහලු බවට පත් වුණාට පස්සේ පමණයි. මේ වෙලාවේ මෙතුමාගේ මේ කාරණය අහගෙන හිටියේ නිවසේ වාසය කරන භාර්යාවන්, ඒ වගේම සහෝදර සහෝදරියන්, අනිකුත් ඥාතීන්, මේ සියලු දෙනා මෙවිදිල්ල මේ කාරණිය අසාගෙන හිටියා. ඒ අයත් බොහෝම සිනහ වෙනවා අත්පුල සංගසමි. ඒ අයත් කියනවා අපේ මේ පරම්පරාවේ අය තරුණ කාලේ මිය පරලව යන්නේ නැහැ. අපේ අය මිය පරලව යන්නේ මහලු වුණාට පස්සේ පමණයි. ඔබ මේ කියන්නේ සම්පූර්ණ මුසාවක්. මෙන්න මේ විදිහට පින්වතුනි, අනිත් සියලු දෙනාම මේ කරුණු කාරණය පිළිගත්තේ නැහැ. ඉතින් මෙන්න මේ කාරණයේදී මේ දිසාපාමුක් ඇදුරුතුමා කල්පනා කළා, මොකක්ද මේ අයට මේ කරුණ තොප්පු කරන්න බලන්න. මේ බලන්න ඔබගේ පුතා මිය පරලව ගිහින් දැන් දින ගාණක් ගත වෙනවා. මේ ශරීරේ මේ අටකඩුව ටික මේ අරගෙන ආව මේ පිළිගන්නේ නැති වෙයි කියන පෙන්වන්ට. ඒ වෙනාවේ බමුණුතුමා කියනවා, මේ මගේ පුතණුවන්ගේ අටකඩුව ටික නෙවෙයි, මේ මොනවද මේ එළුවෙකුගේ අටකඩුවනේ. ඇයි මේ ඔබ මේ බොරු කරන්නේ? මේ වෙලාවේ දිසාපාමොක් ඇදුරුතුමාට කල්පනා වුණා, මෙතන මොනවා හරි රහසක් තියෙනවා, උතන මොනවා හරි කාරණයක් තියෙනවා. ඒ නිසා මේ කුමක්ද කියන එක අසාගන්ට ඕනි, දැනගන්ට ඕනි කියලා මේ දිසාපාමොක් ඇදුරුතුමා මේ බ්‍රාහ්මණේ අමතලා පින්වතුනි ගාථාවකින් අහනවා. මෙන්න මෙහිම, කින්තේ වතං කිම්පන බ්‍රහ්මචරියං කිස්ස සුචින්නස්ස අයං විපාකෝ අක්ඛාහි මේ බ්‍රාහ්මණ ඒත මත්තං කස්මාහි තුම්හං ධාරානමීයති. අහනවා, බ්‍රාහ්මණය කින්තේ වතං, නුඹලා මේ විදිහි මේ තරුණ කාලේ මිය පරලව යන්නේ නැ, මහලු වියට පත් වුණාට පස්සේ මිය පරලව යනවා කියලා කියන්නේ කුමනනම් වෘතයක් සමාදන් වෙලාද ඉන්නේ? කිංපන බ්‍රහ්මචරියන්, නුඹනාගේ කුමනනම් උසස් වූ හැසිරීමක් තියෙනවද? කිස්ස සුචින්නස්ස අයං විපාකෝ, මේ වාගේ තරුණ කාලයේ මිය පරලව යන්නේ නැතිව මහලු කාලයේදීම මිය යනවා කියලා කියන්ට කවරනම් උසස් වූ හැසිරීමක් නිසාද, උසස් වූ චරිතයක ස්වභාවයක්ද කියලා පින්වතුනි නැවතත් අහනවා. අක්කාහි මේ බ්‍රාහ්මණ ඊතමත්තං, බ්‍රාහ්මණිය මේ මට මේ කාරණාවලට උත්තර දෙන්න, බොහොම පැහැදිලි කරලා කියලා දෙන්න. කස්මාහි තුම්හං දහරානමීනි, ඔබගේ මේ පවුලේ අය මේ තරුණ කාලේ මිය පරලව යන්නේ නැහැ කියලා කියන්නේ මොන හේතුවක් නිසාද කියන එක මට පැහැදිලි කරන්න දෙන්න. මේ වෙලාවේ මේ ධර්මපාල බමුණුතුමා කියනවා, හොඳයි ඇදුරුතුමනි, ඔබට මේ කාරණේ මං පැහැදිලි කරලා දෙන්න. මොනවද? අපේ පවුලේ අය බොහෝම හොඳන දස පුණ්‍යක්‍රියා ධර්මයන් වල යෙදෙනවා. ඒ වගේමයි අපේ පවුලේ අය කවමදාකවත් බොරු කියන්නේ නැහැ. අපේ පවුලේ අය ප්‍රාණඝාතාදී අකුසල කර්මයන්, පාපේ කර්මයන් සිඳ කරන්නේ නැහැ. ඒ වගේම නින්දා කටයුතු ක්‍රියා සියල්ලෙම ඉවත් වෙලා ඉන්නේ. මෙන්න මේ වාගේ සුචරිත ධර්මයක් තුල හැසිරෙන නිසා අපේ අය තරුණ කාලයේ මිය පරලව යන්නේ නැහැ. අපේ අය මිය යන්නේ මහලු බවට පත් වුනහම පස්සේ පමණයි. ඊළඟ කාරණේ හැටියට කියනවා නම්,
ඇදුරුතුමනි, අපේ මේ පවුලේ අපේ මේ පරම්පරාවේ උදවිය සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද ධර්මීය අසනවා. හැබැයි අසත්පුරුෂයන් විසින් කියලා දෙන ධර්මය කවමදාකවත් රුචි කරන්නේ නැහැ, කැමති වෙන්නේ නැහැ. ඒ ධර්මය ශ්‍රවණය කළාට තමන්ගේ හිතට ඒක ඇතුල් කරගන්නේ නැහැ. ඒවා තමන්ට අවශ්‍ය නැහැ. තමන් ධාරණය කරගන්න උවමනා නැහැ කියලා ඒ අසත්පුරුෂ ධර්මය රුචි කරන්නේ නැතිව එයින් ඉවත් වෙනවා. සත්පුරුෂ ධර්මයේ මහලා ඒ අනුවම තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා. ඒ ධර්මානුකූල ජීවිතයක් බවට පත් කරගන්නවා. ඒ නිසාත් ඇදුරුතුමනි, අපේ පරම්පරාවේ අය තරුණ කාලයේ මිය පරලව යන්නේ නැහැ. අපේ අය මිය පරලව යන්නේ මහලු කාලයේදී පමණයි. ඊළඟ කාරණේ තමයි යම්කිසි දාන පින්කමක් සිද්ධ කරන වෙලාවේ දන් දෙන්න පෙර ආතුවත් බොහෝම සතුටු සිත් නැත්තෝව ඒ දානෙට පූර්ව සූදානම් වෙනවා. ඒ වගේමයි දන් දෙන විනාවෙක් බොහෝම සතුටින් ඒ දාන පින්කම සිද්ධ කරනවා. ඒ වගේම දන් දීලා අවසානයේදී මේ වගේ මහා වටිනා පින්කමක් මගේ ජීවිතෙන් සිද්ධ කරගත්තා කියන පින්වතුනි, මෙන්න මේ බමුණුතුමා කියනවා අපි සතුටට පත් වෙනවා. අපි බොහෝම හොඳට දානයක පූර්ව අවස්ථාවෙත් ඒ වගේම දන් දෙන අවස්ථාවෙත් දන් දීලා අවසාන මොහොතේදී අපි සතුටට පත් වෙනවා. ඒ හේතුවෙන් ඇදුරුතුමනි, අපේ අය අපේ පරම්පරාවේ අය තරුණ කාලයේදී මිය පරලව යන්නේ නැහැ, මහලු කාලයේදී මිය පරලව යනවා. තමත් කාරණයක් කියනවා නම්, අපේ පරම්පරාවේ උදවිය ශ්‍රමණයන්ද බමුණන්ද ඒ වගේම මහමග යන මගීන්ටද ඒ වගේම නොයෙක් නොයෙක් විදිහේ දෙවියන් අදහමින් යන ගුණ කියාගෙන යන එවැනි ඇත්තන්ටද ඒ වගේම සිඟමන් යන යාචකයින්ටද ඒ වගේම බොහෝම දිරිඳු බවට පත් වෙච්ච අයටද ඒ සියලු දෙනාටම බොහෝම ගෞරවයෙන් ආචාර කරන ඒ සියලු දෙනාම මේ නිවසට ගෙන්වාගෙන ඒ සියලු දෙනාට ආහාර පාන ආදීන් සංග්‍රහ කරනවා. ඒ අය බොහෝම සතුටින් ඒවා භුක්ති විඳිනවා. ඒ භුක්ති විඳින දිහා දැකන අපි බොහෝම සතුටටපත් වෙනවා. මේ හැමෝටම ආහාර පාන ආදීන් කිසිදු අඩුවක් පාඩුවක් නොවන විදිහට සංග්‍රහ කරනවා. මේක අපේ පරම්පරාවේ තියෙන තවත් වටිනාම ශ්‍රේෂ්ඨ වූ සත්පුරුෂ ගුණයක්. මෙන්න මේ ගුණය නිසාම අපේ පරම්පරාවේ උදවිය අය තරුණ කාලයේ මිය යන්නේ නැ, මහලු කාලයේදී මිය පරලව යන්නේ. ඊළඟට තවත් කාරණයක් බමුණ ඇදුරුතුමනි, අපේ පිරිස වැරදි කාම සේවනයෙන් වළකිනවා. අපේ මේ පිරිස අතර අපි අපේ ස්ත්‍රීන් අතහැරලා වෙනත් ස්ත්‍රීන් කරා අපි යොමු වෙන්නේ නැහැ. අපේ ස්ත්‍රීනුත් අපහැර වෙනත් පුරුෂයන් කරා යොමු වෙන්නේත් නැහැ. මේ වැරදි කාම සේවනයෙන් වෙලකිලා බොහෝම සුචරිතවත්ව බොහෝම පිරිසුදු චරිතයක් ඇතිව වාසය කරන නිසා අපේ පරම්පරාවේ උදවිය තරුණ කාලයේ මිය යන්නේ නැ, මහලු කාලයේදී මිය පරලව යනවා. තවත් කාරණයක් තියෙනවා ඇදුරුතුමනි, ප්‍රාණඝාතාදී කර්මයන්ගෙන් වළකිනවා, අංශතුදී සොරකම් කිරීමෙන් වළකිනවා, ඒ වගේම මුසාවස් කීමෙන් වළකිනවා, සුරාපානය කිරීමෙන් වළකිනවා. මෙන්න මේ නිසාත් මගේ පරම්පරාවේ පිරිස
තරුණ කාලයේදී මේ යන්නේ නේ මහලු කාලයේදී මේ පරලව යනවා. එසේම අපි මේ විදිහේ සිල්වත් ජීවිත ගත කරන නිසාම අපේ සියලුම පැරිහිටි පිරිසට දාව මෙලවට බිහි වෙන සියලුම දරුවන් ඒ දරුවන් ඉපදුනාට පස්සේ ඒ අයට පුදුමාකාර ධාරණ ශක්තියක් තියෙන පුදුම නුවණක් තියෙන්නේ පුදුම බහුශෘත බවක් ඇති වෙන්නේ බොහෝම ත්‍රිවේදයේ බොහෝම ඉහළටම යන්න පුළුවන් ශක්තියක් තියෙනවා මේ තරම් බලයක් ඇති වුණේ අපි උපදිනා දරුවන්ට අපි මේ වාගේ සුචරිතවත්ව ජීවත් වීමේ විපාක විපාකය ඒ නිසා අපි උපදිනා දරුවන් පවා බොහෝම වටිනාවන්ත දරු පිරිසක් බවට පත් වෙලා තියෙනවා. අන්න ඒ වාගේ චරිතවත් ජීවිත ගත කරන නිසාම අපේ තරුණ අපේ පරම්පරාවේ උදවිය තරුණ කාලයේ මිය යන්නේ නැහැ මහලු කාලයේදී මිය යනවා. ඒ වගේම මව්පිය සහෝදර සහෝදරයන් ඒ වගේම අපේ දූ දරු පිරිස බිරින්දෑවරු මේ සියලුම දෙනාම මෙලව ජීවිතේ හොඳට කුසල් කරනවා. පරලව ජීවිතය ඒකාන්තයෙන් එන් සැපවත් වෙනවා. පරලව ජීවිතයේදීත් කුසල් කරනවා. ඒ හේතු කරගෙන අපේ පරම්පරාවේ අය තරුණ කාලයේ මිය යන්නේ නැ මහලු කාලයේදී මිය යනවා. එතකොට අපේ දෙසිදස් කම්කරුවන් පවා ඉන්න සියලුම අපේ යටත් පිරිස සියලුම දෙනා බොහෝම හොඳින් අපි සමග එකතු වෙනා ශීල සමාදානී යෙදෙනවා දන් දෙනවා ඒ වගේ මනිකුත් සෑම කටයුතු වලදීම ඒ අය අපි සමග අපි කරන සෑම කුසල ක්‍රියාවක් සමගම එකතු වෙනවා ඒ නිසා ඒ අය බොහෝම මනා හික්මිච්ච පිරිසක් බවට පත් වෙලා ඉන්නවා ඒ නිසා දෙදුරුතුමනි මගේ පරම්පරාවේ අය තරුණ කාලයේදී මිය යන්නේ නැ මහලු කාලයේදී මිය යනවා මෙන්න මේ විදිහට පින්වතුනි මේ කාරණා ටික ලෞතර බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ දැන් මේ ධර්මපාල ජාතකයේදී මේ ධර්මපාල බමුණානම් මේ දිසාපාමොක් ඇදරුතුමානන්ට මේ විදිහට මේ ප්‍රකාශ කරනවා කියන එක මෙන්න මේ වෙලාවේදී මේ බමුණානම් නැවතත් ප්‍රකාශයක් කරනවා ඇදරුතුමනි ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී දිසාපාමොක් ඇදරුතුමනි මෙන්න මේ කියාගෙන ආපු මේ වටිනා ධර්මකාරණාවන් තුල හැසිරෙන්න ඒකාන්තයෙන් ධර්මයේ විසින් ආරක්ෂා කරනු ලබනවා ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති මෙසේ වූ මේ වටිනා ධර්මයන් පුරුදු පුහුණු කරන තැනැත්තාට ඒකාන්තයෙන් සපගෙන දෙනවා ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ මේ වටිනා ධර්මය මෙනෙහි කරන පුරුදු පුහුණු කරන තැනැත්තාට ලැබෙන ආනිසංස ධර්මයක් නම් නදුග්ගතින් ගච්ඡති ධම්මචාරි ඒතනත්තා කවමදාකවත් මරණින් මත්තේ අපාගත වෙන්නේ නැ දුගතියට යන්නේ නැ ඒකාන්තයෙන් සුගතිපනායන වෙනවා කියලා දේශනා කළා මෙන්න මේ වෙනාවේදී පෙන්වතුනි මේ දිසාපාමොක් ඇදුරුතුමා බොහොම සතුටටපත් වුණා එතුමා සතුටටපත් වෙච්ච වෙනාවේ මේ ධර්මපාල බමුණා කියනවා මහා වැස්සක් වහින වෙලාවට කොඩයක් දරාගෙන ඉන්න කෙනා ඒ වැස්සෙන් බේරෙනවා ඒ වගේ මෙන්න මේ කියන්ට යදුණු සත්පුරුෂ ධර්මයන් තුල මගේ ධර්මපාල පුතණුවන් ජීවත් වෙනවා ඒ ධර්මයේ තුල උන් හැසිරෙනවා ඒ නිසා ඇදරුතුමනි මගේ ධර්මපාල කුමාරයා තරුණ කාලේ මිය යන්නේ නැ මගේ ධර්මපාල කුමාරයා මිය යන්නේ මහලුනාට පස්සේ මේ ඔබගේ මේ එළුවන්ගේ ඇටකරු ටික අරගෙන යන්ත කියලා බමුණුතුමා ප්‍රකාශ කළා
දැන් මේ ඇදුරුතුමාට බොහෝම කල්පනා වුණා ඇත්ත මේ කාරණය. මෙතුමා දැන් මේ සියලු එළුවෙකුගේ ඇටකඩු මේ සියල්ල අරගෙන ගිහිල්ලා අන ධර්මපාල කුමාරයාට කීව ඔබගේ පිය බ්‍රාහ්මණතුමා මං හමු වෙන්න ගියා. කාරණේ බොහෝම පැහැදිලි. මමද ඒ කාරණා පිළිගන්නවා. ඒ කාරණා තුල ජීවත් වෙනවා නම් ඒකාන්තයෙන් යම්කිසි කෙනෙක් තරුණ කාලයේදී මිය පරලව යන්නේ නැහැ. මහලු කාලයේදී පමණයි මිය පරලව යන්නේ. මෙන්න මේ කාරණය පින්වතුනි මේ මහා ධර්මපාල ජාතක දේශනාව තමයි මේ සඳහන් වුනේ. මෙන්න මේ සියලු කාරණා එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන මහරජතුමාණන්ට මේ සතුරු සාමීජ කතාබහේදී මේ ධර්මකාරණී පැහැදිලි කරලා දේශනා කළා. ධර්මපාල ජාතකයේදී පිය මහරජතුමනි ඒ ධර්මපාල කුමාරයා වෙලා හිටියේ මම. ඒ මහා ධර්මපාල බමුණා වෙලා හිටියේ ඔබතුමාණන්. ඒ ආත්ම භාවයේදීත් මම තරුණ කාලයේ මිය ගියා කියලා දිසාපාමොක් ඇදරතුමා එවිදින් කියන වෙනාවි ඔබ පිළිගත්තේ නැහැ. දැන් මේ ලෞතුනා බුදුබව පතාගෙන පාරමී පුරන ජීවිතයේදී එසේ ඔබතුමාණන්ගෙන් ඒ ආකාරයෙන් මට අහන්ට ලැබුණා වගේම අද මේ දවසේදීත් ඔබතුමා මට මේ ප්‍රකාශයක් කළා. දේවතාවෙක් ඇවිදින් මං දුෂ්කර ක්‍රියා කරන මොහොතේ ඔබට මේ විදිහේ ප්‍රකාශයක් කළා කියන. එහෙනම් ඒ කාරණේදී ඔබ පිළිගත්තේ නැත්තේ పూర్ව ජාතියකදීත් මෙන්න මේ විදිහට පිළිගත්තේ නැහැ. ඒ පිළිගත්තේ නැත්තේ මෙන්න මේ වාගේ සුචරිත ධර්මයන් තුල ඇසිරුණු නිසාමයි කියලා මේ කාරණය නැවත නැවතද මේ පිය මහරජතුමාණන්ට දේශනා කළා. පිය මහරජතුමාණන් මේ දේශනාව බොහෝම සාවධානව සවන් දුන්නා. එතුමාණන් මේ ධර්මයේ සවන් දීන අවසානයේදී පින්වතුනි සුද්ධෝදන මහරජතුමාණන් අනාගාමි මාර්ගඵලයට පත්වී වදාළා. බලන්ත ඒ තරම් මහා වටිනා ධර්මදේශනාවක් බවට මේ දේශනාව එදා සුද්ධෝදන මහරජතුමාණන්ට මහා පිහිටක් වුණා. ඉතින් අපි මේ දේශනාවන්ගෙන් ගත යුතු එකම දේ තමයි පින්වතුනි අපේ ජීවිතත් මිය පරලව යනවා. උප්පත්තිය ලැබපු අපේ ජීවිත කවදා හරි දවසක මිය පරලව යනවා. අමුත් අපර නිශ්චිත වශයෙන් අද අපට කියන්න බැරි මොකද අපට පුළුවන්කම ලැබෙන්න ඕනේ මේ ධර්මපාල කුමාරයාගේ කතාවේ වගේ අපේ පෞලී අයත් අපි මිය පරලව යන්නේ තරුණ කාලයේ නෙමෙයි මහලු කාලයේ කියන කාරණය. ඒ කාරණේ කියන්න පුළුවන්කම ලැබෙන්නේ පින්වතුනි වෙන දෙයක් නිසා නෙවෙයි. අපිත් මෙන්න මේ කියන්ට යදුණු සුචරිත ධර්මයන් තුල ජීවත් වුණොතින් පමණයි. දස පුණ්‍ය ක්‍රියා ධර්මයන් සිද්ධ කරමින් කාලය ගත කළොත් ප්‍රාණඝාත ආදී මේ අකුසලයන් කරන්නේ නැතිව බොහෝම පිරිසිදුව අපි දස කුසල සමාදානී දස පුණ්‍ය ක්‍රියා ධර්මයන් සිද්ධ කරමින් කාලය ගත කළොත් පමණයි අපට පුළුවන් වන්නේ බොහෝම සුචරිත වූ ජීවිතයක් බවට පත් වෙලා මේ මහලු කාලයේදී අපි මිය පරලව යන්නේ තරුණ කාලයේදී නම් මේ යන්නේ නැහැ කියන මෙන්න මේ වාගේ ශ්‍රේෂ්ඨව බොහෝම අභීතව ප්‍රකාශ කරන්ද ශක්තියක් වෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි පින්වතුනි තවත් බොහෝ කාරණාවන් මේ සඳහන් වුණා. ඒ මොනවාද? අපි සිල්වත්ව ජීවත් වෙනකොට ඒ වගේම වැරදි කාම සේවනයන්ගෙන් වැළකීලා වාසය කරනකොට ඒ වගේම දාන ආදී පින්කම් සිද්ධ කරනකොට పూర్ව අපර මුංචන කියන අවස්ථා තුනේදීම බොහෝම සතුටින් මේ පින්කම් සිද්ධ කරනකොට ඒ වගේම මව්පිය සහෝදර ඥාති හිත මිතුරු සියලු දෙනාම එකට එක්හාසු කරගෙන පුණ්‍ය ධර්මයන් සිද්ධ කරනකොට ඒ සියලු දෙනාත් වටිනා කුසල ධර්මයේ තුල යෙදී වාසය කරනකොට පින්වතුනි
අන්න අපට මේ ධර්මපාල කුමාරයාට වගේ වටිනා ප්‍රකාශයන් සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නට ඕනේ, උනන්දුව ඇති කරගන්නට ඕනේ. කුමක් සඳහාද? අපේ ජීවිතයේ මේ මරණින් බේරෙන්නට නෙවී පින්වතුනි, අපේ නැවත ඉපදීමක් නැති කරන්නටයි අපි හැම කෙනෙකුගේම උත්සාහය වන්නේ. මේ ලෝකේ අපි උත්පත්තිය ලැබුවා නම් ඒකාන්තයෙන් අපට මරණයටපත් වෙන්න වෙනවා. නමුත් මේ විදිහේ සුචරිත වූ ජීවිත ගත කිරීම නිසා අපි හැම කෙනෙකුටම ලොකු ශක්තියක් ලැබෙනවා. අපේ ජීවිත තරුණ කාලයේදී නම් මියපරලව යන්නේ නැහැ. අපේ මියපරලව යන්නේ මහලු කාලයේදී පමණයි කියන එක අපිට අභීතව ප්‍රකාශ කරන්න පුළුවන්කම ලැබෙන්නේ අපිට මේ සඳහන් කරන්ට ලැබුණු දහම් කාරණා අනුව අපි ජීවත් වුණොතින් පමණයි. ඒ නිසා ධර්මයේ මෙනෙහි කරන්ට, ධර්මානුකූලව ජීවිතේ සකස් කරගන්ට, ධර්මයේ නැවත නැවත මෙනෙහි කරමින් පුරුදු පුහුණු කරමින් ඒ බොහෝම වටිනා ආකාරයේ ජීවිතයක් බවට පත් කරගත්තාම අපන පින්වතුනි කවමදාකවත් සතරාපා දුකටපත් නොවී සුගති ආත්ම භාව ලැබමින් සුවසේ පාරමී පූර්ණේ කරගෙන අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරන උතුම් බෝධි ඥානයකින් සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අති උතුම් අග්‍රාමා නිවන් සුව අවබෝධ කරගන්නටත් ලැබෙනවා කියන එක සිහි කරගත යුතු වෙනවා. පින්වතුල්ලා සීලයක පිහිටාගෙන අද මේ දවසේදී වටිනා ධර්ම දානමය පුණ්‍යක්‍රියාවක් සිදු කරගන්නට යෙදුණා. විශේෂ පුණ්‍යානුමෝදනාවක් හැටියට මෙහි තවත් සඳහන් කර තිබෙනවා. අපවත් වී වදාළ අතිපූජනීය නා වූ යනි අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සීළු ස්වාමින් වහන්සේලාටත් එවගේම මේ මහා වටිනා සත්කාරයක් සිද්ධ කොට මේ බෞද්ධා නාලිකාව වැනි මහා සත්කාරයක් සිද්ධ කොට අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසලධම්ම කරුකටයුතු නායක ස්වාමින් වහන්සේටද පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමට පනාපොරොත්තු වෙනවා. එවගේම රටදැය වෙනුවෙන් දීපදූ රණවිරුවන්ටද ආබාධිත සියලු රණවිරුවන්ටද පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමට පනාපොරොත්තු වෙනවා. එවගේම නාඹට කුස්කැලේ අරන්නේ සේනාසනී සිල්ගුණ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙන සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමට, එවගේම අද මේ ධර්ම දේශනාවට දායක වූ පින්වත් සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමට, එවගේම බෞද්ධයා නාලිකාවේ පින්වත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමට, සියලුම ලෝක සත්වයාට මේ උදාරතර පුණ්‍යලාභයේද අත්පත් වේවා කියන ප්‍රාර්ථනා ඇතිව මේ වටිනා පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනු ලබනවා. ඉතින් මෙසේ මේ සිද්ධ කරන්ට යෙදුණු උදාරතර උතුම් සියලු ප්‍රාර්ථනාවන් එසේම සමෘද්ධිමත් භාවයට පත් වේවා. මේ පරලව ගිය සියලු ඥාත බන්ධුවන්ටද මේ උදාරතර පුණ්‍ය ලාභය සියලු දුකින් නිදහස් වී ලැබෙන අග්‍රාම නිවන් සම්පත් පිණිසම වේවා කියන පී පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. එවගේම අපවත් වී වදාළ අතිපූජනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සියලු දෙනා වහන්සේටම මේ උදාරතර පුණ්‍ය සම්භාර ධර්මයන් අත්පත් වී සුවසේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන අග්‍රාමා නිවන් සුව ලබත්වා කියන පින් අනුමෝදන් කරනවා. එවන්ගේම මේ පැමිණ සිටින දායක මව්පිය දූ දරු සෑම සියලු දෙනාටම මේ නම් සඳහන් කරමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්ත යදුණු පින්වත් සැමතත් මේ උදාරතර පුණ්‍යලාභයකසේ අත්පත් වීමෙන් ඒ සියලු දෙනාගේ භවසසර ගමන ඒකාන්තයෙන් සැපවත් වේවා. විශේෂ වශයෙන් පින්වත් ගුණදාස මහත්මයා සහ එම මෑණියන්ගේ මව්පිය දෙපළට
මේ වටිනා උදාරතර පුණ්‍ය ධර්මයේ සිඳ කිරීමෙන් ජනිත කුසල බලයේ දාත්පත් වී ඒ සියලු දෙනාගේ සියලු සම්්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් කර ගන්නට මේ උදාරතර පුණ්‍ය ලාභයකසේ හේතු උපකාර වේවා කියන ප්‍රාර්ථනාවද සිඳ කරමින් සෑම සියලු දෙනාටම පිටෙක් වේලා මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස්පත් කර ගන්නා ලද සියලු පුණ්‍ය සම්භාර ධර්මය නිරෝගී සුපබල වින්සස් සතවර සාධික කාල දිගාසිරි සම්පත් ලැබේවා කායික මානසික සනසිල්ල උදාපත් වේවා බුද්ධාදී රත්නත්‍රේ පිහිටා ආශිර්වාදී ලැබේවා කිසිදු කරදරයක් බාධාවක් හිරිහරයක් විපත්තියක් සිහිනකින්වත් නොමවීවා සර්වාරක්ෂාව සනසේවා සුවසී පාරමී පූරණී කරගන්ට ලැබේවා සුවසීම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් ලබන සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අති උතුම් අග්‍රාම නිවන් සම්පත් ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනාවන් සිද්ධ කරගන්ති. දෙවියන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් තිමාවෙතපත් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. මැල්සිරිපුර කොස්කලේ කුඹුලුගල අරණ්‍ය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද කඳුලව අරියවංශ ස්වාමින්දයන් වහන්සේ විසින් බෞද්ධ ආමාධ්‍ය සත්කාරයේහි ඇතුගල්පුර මධ්‍යස්ථානයේ වෙනුවෙන් කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරස්ථානයේහි බෞද්ධයා සංනිවේදන මැදිරිය තුල වැඩහිඳිමින් දේශනා කොට වදාළ බෞද්ධයා ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් સમાප්තයි. දේශක ආනන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ මාතෘභූමියටත් ත්‍රිවිධ රත්නයේ සරණයි. Me ma si du kare.